අද අපි මෙනෙහි කරන තේමාවේ පැහැදිලිව සඳහන් කරනවා දේව මාතාවන් සමග කොහොමද වර්තමාන සමාජ ක්‍රමයට මුහුණ දෙන්නේ කියලා ගැඹුරු අධ්‍යයනයකට ඇතුල් වන්නට ඔබ දන්නවා දේව මාතාවන් වහන්සේගේ මවපියා ආනාසා ජෝකිම් යන මුනිවරු දැහැමි ලෙස දෙවියන් වහන්සේට ගරුබිය ඇතිව දේව මාතාවන්ව හදා වැඩුවා. ඒ දේව අම්මා දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න යහන තේරුම් ගන්න පුළුවන් තත්වයට ආවේ ඒ අම්මා තාත්තා ඒ දැරියව මරියව දැහැමි ලෙස දෙවියන් වහන්සේට කිට්ටුව හදපු නිසයි වැඩිවර්ධනය කරපු නිසයි. ඒ ආභාසය ලැබපු දේව මාතාවෝ තමන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුණු දේව පුත්‍රයාව දෙවියන් වහන්සේට කිට්ටුව තබමින් ඇති දැඩි කනු ලබනවා දැහැමි දරුවෝකු හැටියට. ජේසුස් ස්වාමින් වහන්සේත් එබේ ඒ නිසා දෙවියන් වහන්සේගේ හඬ හඳුනගන්නට හැකියාව ලබනවා තමන්ගේ කුඩා කාලයේදීම. මෙන්න මේක තමයි යහපත් පවුලක යහපත් දරුවන් ඇති දැඩි කරන පූර්ණ ජීවිතයක සංක්ෂිප්ත යථාර්ථය. හෙටියම්ම කිව්වොත් මගේ පවුලේ කුඩා දුව දරුවා පුතා දෙවියන් වහන්සේගේ හඬ අහන තැනකට ඇහෙන තැනකට අම්මෙක් තාත්තෙක් හැටියට මම ඇති දැඩි කරලා තිබෙනවද? අද ඔබ හමුවේ තිබෙන වැඩිහිටියන් හැටියට පළමු වන ප්‍රශ්නය එයයි. එක දවසක් මම දිව්‍ය පූජාවට ප්‍රථම හැම ස්ථානයකම වගේම ජපමාලේ උච්චාරණය කරනු ලබනවා. ඒ පොදු ජපමාලේට සම්බන්ධ වෙන වෙලාවේදී මගේ දකුණු පසින් හිටියා තරුණ පුතාලා කිහිප දෙනෙක් ජපමාලේ උච්චාරණය කරමින්. මම නිකමට මේ දරුව දිහා හැරිලා බලපුවා. මම දැක්කා හැම කෙනෙකුගේම අතේ වගේ ජංගම දුරකථනයක් තිබෙනවා. නමුත් එතන හිටපු කාගේවත් අතේ කොන්තයක් තිබුණේ නැහැ. ජපමාලය කියනවා පල්ලියට ආපු නිසා මොබයිල් ෆෝන් එක දුරකථනය අතේ තිබෙනවා. ජපමාලය අතේ නැහැ. අපේ කුඩා කාලේ විශේෂයෙන් වැඩිහිටියෝ දන්නවා ගෙදරින් එළියට බහිනකොට ජපමාලය අපේ සාක්කුවේ තිබුණා. ජපමාලය දරාගෙන අපි එළියට ගියේ. ඒ අමතක උණුතින් ආපසු අපි හැරිලා ආවා. පුදුම කිට්ටු සම්බන්ධියාවක් දෙවිඳුන් සමග අපේ තරුණ කාලේ කුඩා කාලේ තිබුණා. නමුත් අද අපේ දූ දරුවෝ තමන්ගේ ජංගම දුරකථනේ නැතිනම් ආපසු හැරිලා එනවා. නමුත් අම්මට තාත්තට වැන්දද ජපමාලයේ මගේ ළඟ තිබෙනවද දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මට තිබෙනවද කියලා හොයලා බලන්නේ නැහැ. ඒ තත්ත්වෙට අපි අපේ දූ දරුවන්ව ඇති දැඩි කරලා නැහැ. ඔබ දන්නවා මේ හා සම්බන්ධ කුඩා දූ දරුවෝ තරුණ තරුණියන් ඉන්නවනම් ඔබ බොහොම ප්‍රසිද්ධයි. මුහුණ පුතත් එක්ක ඉන්ස්ටග්‍රෑම් එක්ක ට්විටර් එකත් එක්ක ඒ සියලු දෙයටම වැඩිය TikTok එකත් එක්ක ඒක ඉස්සරහා ඇවිල්ලා වීරයෝ වගේ ගොඩක් රඟපානවා. TikTok එකේ ගියොතින් අපි දන්නවා කුඩා දූ දරුවන්ගේ තරුණ තරුණියන්ගේ දක්ෂකම්. සොයන් අපි කියනවා ප්‍රසිද්ධයක් සොයාගෙන දූ දරුවෝ මේ අද තිබෙන අද සමාජයේ තිබෙන ජනමාධ්‍යත් එක්ක හඹාගෙන යනවා. තනියම කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා hina වෙවි. මහා ජනකායක් ඉස්සරහ කරන්න බැරි සියලු දේ කැමරාවක් ඉස්සරහ කරලා පුදුමාකාර අහිංසක සතුටක් ප්‍රීතියක් ලබනවා. ඒ දරුවා එළියට ආපුවාම සමාජයේ තිබෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්න සමාජයකට කොහොමද ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කියලා හරි අවබෝධයක් නැතිව ජීවිතයේ කලකිරිලා ජීවිතේ නැති කරගන්න තත්වයට පත් වෙනවා. ඒ නිසායි අපි දැක්කේ මීට සති කිහිපයකට කලින් ඒ වීඩියෝ ගේම් එකක් නිසා ජීවිතය අහිමි කරගත්තු තරුණ පුතුගේ කතාව. ඒ නිසායි අපි දැක්කේ මීට වසරකට හෝ දෙකකට ප්‍රථම මේ දකුණු පළාතේම පෙන්වතියගේ
තිබෙන ප්‍රශ්නයකට තවත් තරුණයෙකුව මහා පාරේ පීයකින් ඇනලා මැරුවේ කොහොමද ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ කියලා දරුවන්ට දන්නේ නැහැ නමුත් කැමරාවක් ඉස්සරහා ගිහිල්ලා තමන්ගේ සෙලූම දක්ෂතාවයන් හැකියාවන් ලෝකයට කියාපාන්නට දරුවන්ට හොඳට හැකියාවක් දක්ෂතාවයක් අපි ඇති කරලා දීලා තිබෙනවා ඒ අවශ්‍ය කරන සමාජ වටපිටාව අපි ඇති කරලා දීලා තිබෙනවා මම එක දවසක් Twitter account එක බලනකොට එක තරුණ පුතෙක් ලස්සන දෙයක් සඳහන් කරලා තිබුණා එහි ඔහු ලියනවා හෙට දවසේ මගේ උපන්දිනය මම මගේ 17 වෙනි වියට පාතබනවා කවුරුන් හෝ කෙනෙක් මේ වයස පසු කරලා ඉන්න හැකිද මට උපදෙසක් දෙන්න මා මේ වයසේදී කළ යුතු දෙයක් පිළිබඳව මගේ ජීවිතය යහපත් කර ගැනීමට මා කුමක් කළ යුතුද කියලා මේ දරුවා ලියලා තිබෙනවා මේක සත්‍ය කතාවක් මම මගේ ඇස් දෙකින් දැක්කා මේ ට්විටර් පණිවිඩය මගේ හිතට පුදුම සතුටක් ආවා 17 වෙනි වියට පාතබන තරුණ දරුවෙක් මේ වගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයක දාලා අනිත් අයගේ උපදෙස් තමගේ ජීවිතය යහපත් කරගන්නට පියවරක් තබන විට මගේ කුතුහලය නිසාම මම ඒට ලැබිලා තිබෙන පිළිතුරු එකින් එක කියවමින් ගියා. ගොඩ දෙනෙක් විවිධ ශ්‍රේෂ්ඨයන් හරහා උපදෙස් දීලා තිබුණා. එක්කෙනෙක් දීලා තිබුණා පුතා වැඩි කාලයක් යදුමට බය කරන්න. තන්තුවරයෙකුගේ ජීවිත කතාවක් කියවන්න. ඔබට දැන් වැරදි කියලා හැඟීමක් තිබෙනවා නම් යම් කිසි දෙයක් යථාහර ගැනීමට උත්සාහ කරන්න කියලා කරුණු තුනක් පැහැදිලිව ඒ සටහන් කරලා තිබුණා. එතකොට සමාජ මහත්ය හා සම්බන්ධ අපගේ දූපුතුන් ඒ වලින් වෙන් කරන්න අපිට බෑ. නමුත් ඒවත් එක්ක කොහොමද ජීවිතයට ශක්තිමන්තව සුද්ධවන්තව දැහැමිව ධර්මිෂ්ඨව මුහුණ දෙන්නේ කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරලා අපේ දරුවන්ව ඒ දෙසට යොමු කිරීමට අවශ්‍ය කරන පියවර අප ගත යුතුව තිබෙනවා. අද පළමුවන කියවීමට ඔබ සාවධානව සමන් දුන්න නම් ඒ පැහැදිලිව කියනවා ඔබගේ වචනවලින් ඔබගේ ක්‍රියාවෙන් ඔබගේ හැසිරීමෙන් ඔබ අඳින පළඳින විදියෙන් අනිත් අයට ආදර්ශයක් වන්න. ඔබගේ තරුණකම නිසා ඔබව යටත් කර ගැනීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න කියලා අද දවසේදී අප කියවපු පළමුවන කියවීම තුළ තරුණ තරුණියන්ට සඳහන් කරනවා. අද මේ දේශනාවට සම්බන්ධ වෙන තරුණ දුව පුතේ මම කල්පනා කරලා බලන්න ඔබගේ හැසිරීමෙන් ඔබගේ වචනෙන් ඔබ අඳින පළඳින විදියෙන් ඔබ ජීවිතයට මුහුණ දෙන වෙන විදියෙන් තව කෙනෙකුගේ ජීවිතයට ආදර්ශයක් දෙන්නට තව කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කරන්නට හැකිවන ආකාරයේ ක්‍රියා පිළිවෙතකට මම මගේ ජීවිතය හුරු කරගෙන තිබෙනවද එමත් නැතිනම් අනිත් අය කියන විදියට මගේ ජීවිතය හසුරුවා ගනිමින් මගේ ජීවිතය විනාශ කර ගනිමින් මම ජීවිතයට ඉබාගාතේ මුහුණ දෙමින්ද සිටින්නේ කියලා කල්පනා කරලා බලන්න ඔබ අහලා තිබෙනවද දන්නේ මරියා ගොරෙත්ති සාන්තුවරියගේ ජීවිතය පිළිබඳව ඇය බොහොම දුප්පත් පවුලකින් එන දැහැමි දරුවෙක් දැරියක් ඇගේ පියා කුඩා කාලෙම ඇයට අහිමි වෙනවා ඇයට අධ්‍යාපනය අහිමි වෙනවා අම්මට පවුලේ සියලු බර දරන්න වෙනවා දුප්පත්කම නිසා තමන් වගා කරන කටයුතු අම්මා බලා ගන්න වෙලාවේදී ඇය gedara සියලු වැඩ කටයුතු බලාගෙන අම්මගේ වගා කටයුතු වලට සම්බන්ධ වෙමින් gedara ඉන්න කුඩා තමන්ගේ සහෝදරයවත් බලා ගනිමින් නිවසේ සියලු කටයුතු සොයා බලමින් යහපත් ලෙස මේ මරියා ගොරිත්ති හැදී වැඩෙනවා මේ පවුලම දෙවිඳුන්ට ලං වුණු කතෝලික පවුලක් අම්මා මේ සියලු බාධක අභියෝග මැද මේ දරුවන්ව දෙවිඳුන්ට ලං කරනවා දිනක් මරියා ගොරිත්ති තමන්ගේ නිවසේ කිසියම් කෙනෙකුගේ කමිසයක් මහමින් සිටිනවා බැහුම් කටයුත්තක යෙදිලා ඉන්නවා මෙතෙන්ට එන තරුණයෙක් ගෙදර වෙන කවුරුත් නැහැ මේ දරියව විනාශ කරන්නට කෙලසන්නට ඇතුළු වෙනවා මේ කුඩා දරිය
දොළොස්වන වියේ 13වන වියේ පසු වෙන්නේ සියලු යෞවනයේ අවශ්‍යතාවයන් ආශාවන් එක්ක ඉන්න දැරියක් තරුණෙක් ඇවිල්ලා මේ ජීවිතය විනාශ කරන්න යනකොට තමන්ගේ නිවසේ මේ දැරිය කියනවා මෙය දෙවියන් වහන්සේට විරුද්ධයි මෙය පාපයක් මෙය මට කරන්නට බෑ මෙයාගේ වචන ඇයි කියනවා ඔබ මාව මැරුවත් මම මෙයට ඔබට ඉඩ දෙන්නේ නැහැ මේස් කරන්නට කියලා උරණ උණු මේ තරුණයා තමන්ගේ අතේ තිබුණු පිහිය අරගෙන නමපාරක් ඇයට තුවාල සිදු කරමින් එල්ල කළා කියලා සඳහන් වෙනවා එසේ තිබියදීත් ඇය මොහුව ප්‍රතික්ෂේප කරමින් කෑමොර දෙන වෙලාවේදී නැවතත් කීපවරක් මොහු මේ තරුණයා මේ දැරියට පිහියෙන් අණිනු ලබනවා ඇය ජීවිතක්ෂයට පත් වෙනවා මේ තරුණ දරුවා සිරගෙට යනවා අවුරුදු 30ක සිර කාලයක් ගත කරන වෙලාවේදී මේ දරුවා මනස්තාප වෙන්න ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරන්නේ තරුණ පුතෙක් දිනක් සිර මැදිරි ඉන්න වෙලාවේදී ඔහුට සිහිනෙන් පේනවා මරියා ගොරෙස්සේ තමන් කෙලසන්න ගිය තමන් ජීවිතය විනාශ කරපු කෙනා සිහිනෙන් දැర్శණය වෙලා ලිලි මල් කලඹක් ගෙනල්ලා ඔහුට දෙනවා හීනෙන් දකිනවා මේ දකින මේ දකින තරුණයා හිරමැදිර ඉන්න ගමන් තමන්ගේ ජීවිතය පිළිබඳව දෙපාරක් හිතන්න පටන් ගන්නවා මේ සිහිනයත් එක්ක මෞතික කාලයක් යනකොට හිරෙන් නිදහස් වෙනවා නිදහස්තුණු ගමන් ඔහුගේ ප්‍රථම කාර්යය වන්නේ මේ දරිය ජීවත් වුණු මේ දරියගේ ජීවිතය කෙලසන්ද ගියපු ඒ දරියගේ ජීවිතය සොරාගත්තු ඒ නිවසට යනවා ගිහිල්ලා මේ දරියගේ දෙමව්පියන් හම්බෙලා අම්මව හම්බෙලා මට සමාවෙන්න කියලා මේ දරුවා කියනවා ඒ අම්මගේ පිළිතුර වන්නේ මගේ දරිය ඔබට සමාව දුන්නා නම් මට ඔබට සමාව දෙන්නට අමාරු නැහැ කියලා දැහැමි දෙමව්පියෝ ඉන්න පවුලක දැහැමි දරුවෝ බිහි වෙනවා දරුවා දැහැමි වෙනකොට දෙමව්පියෝ දැහැමි වෙනවා ඔබගේ නිවසේ කල්පනා කරලා බලන්න අද ඒ දැහැමි බව ශුද්ධවන්ත බව තිබෙනවද මගේ ජීවිතයේ කෙලසන් දෙන විට ස්වාමින් වහන්සේට ජීවිතය බාර කරන්න පුළුවන් දැරියක් දරුවෙක් මම හදලා තිබෙනවද වැඩිහිටියන් හැටියට අපි කල්පනා කරලා බැලිය යුතුයි එසේ නොවන්නේ නම් මේ මංගල සමය තුල අපගේ නිවස තුල ඒ ශුද්ධවන්ත දරුවා ඒ ශුද්ධවන්ත දැරිය බිහි වෙන දෙමව්පියන් හැටියට කටයුතු කරන්න පුළුවන් ආකාරයේ ජීවිත වෙනසකට අපි ගමන් කළ යුතුයි එවිට මගේ දරුවා පිළිබඳව මම කවදාකවත් හඬන තත්වයට ශෝකයට පත්වෙන භාවයට මම පත් නොවේවි මේ මගේ දරුවා මේ දෙවිඳුන් හඳුනන දරුවෙක් කියලා බය නැතුව මම පියෙක් හැටියට කියන්නට පුළුවන් තත්වයකට මා පත්වේවි දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරාවේ ඔබ දන්නවා මේ දිනවල ගොඩාක් ජනප්‍රියයි යොහාන කියන දැරිය ගීතයක් නිසා ඇයි දැන් අපේ තරුවක් වෙලා දැන් අපේ දූ දරුවෝ ගොඩක් උත්සාහ කරනවා මේ වගේ තරු වෙන්න ඩ්‍රීම් ස්ටාර් සිහින තාරකාව වෙන්න එහෙමත් නැතිනම් අපේ දරුවෝ හරි කැමති ඇඟපත හොඳට හදාගෙන ජිම් එකට ගිහිල්ලා මේ ඇඟ පිළිබඳව හොඳට පෙන්නුම් කරන්න ෆොටෝ ගහලා දානවා ජිම් එකට ගිහිල්ලා දානවා සමාජයේ තිබෙන අලුත්ම විලාසිතාව අඳිනවා අද පළමු වුණ කියවීම කියනවා පැහැදිලිව ඔබ කුමන ව්‍යායාම කළත් ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට ගෙන යන්නට ඒ ව්‍යායාම් වලට ඒ උත්සාහයන් වලට ඒ අධ්‍යාපනයට ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඔබ ආත්මිකව ඒ ව්‍යායාම් වල නිරත වෙලා ආත්මික ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය ඔබ ප්‍රගුණ කරේ නැත්නම් කියලා මගේ දරුවාගේ හොඳට උරහිස වැඩිලා ඇඟපත හැදුනට වැඩක් නැහැ ආත්මිකව දුර්වල නම් ඕනතරම් අද සමාජයේ ඉන්නවා හොඳට ඇඟපත තිබෙන සල්ලි හම්බ කරන හොඳම රැකියාව කරන කාර් 3-4ක ගමන් කරන ටයිකෝඩ් පළඳින තරුණ දූ දරුවන් නමුත් බොහොම කලකිරීමෙන් ඉන්නේ හොයලා බලන්න පවුලේ ප්‍රශ්න වැඩි
විවාහ ජීවිතය ඇතුළු වුණාම දව දින කීපයයි විවාහ ජීවිතේ රැඳී සිටින්නේ. කොහොමද අනිත් කෙනාට ගරු කරන්නේ, කොහොමද තව කෙනෙකුගේ දුර්වලකමක් දරාගන්නේ කියලා මගේ දුව පුතා දන්නේ නැහැ. මේට සවන් දෙන ඔබ තරුණ දුවේ පුතේ ඔබ දන්නේ නැහැ. ඒට හේතුව ඔබ ආධ්‍යාත්මික ශක්තිය, ආත්මික ශක්තිය ප්‍රගුණ කරලා නැහැ. දෙවිඳුන්ට ලං වෙලා නැහැ. කොහොමද ගැටලුවක් ඉස්සරහා සාන්තව සාමකාමීව ඒට මුහුණ දෙන්නේ කියලා අධ්‍යයනය කරලා නැහැ. ඒ සඳහා ඔබව යොමු කරලා නැහැ. ඔබ යොමු වෙලා නැහැ. ඒට යොමු වන්නට මේ මංගල්‍ය අවස්ථාවක් බවට ඔබම පත් කරගත යුතුයි. සාන්ත තාසීසුස් කියලා කුඩා දරුවෙක් හිටියා. රෝමයේ කතෝලිකයන්ට බොහෝ කරදර තිබුණුයි සමයක සියලුම දෙනාව සිරව ගත කළා. කතෝලිකයන් විශේෂයෙන් පූජකවරු රදුගුරුතුමන්ලා බොහෝ දෙනෙක් සිරගත වෙලා සිටියා. මේ වෙලාවේදී රදුගුරුතුමාට සිරෙන් සිරගෙදරින් පණිවිඩයක් එනවා. අපිට හැකිනම් දිව්‍ය සප්‍රසාද වහන්සේව ලබා දෙන්නට කටයුතු කරන්න කියලා රදුගුරුතුමා කල්පනා කරනවා. කොහොමද දිව්‍ය සප්‍රසාද වහන්සේ ගෙන යන්නේ කියලා. ඒට කිසිම ඉඩක් එදා තිබුණු පාලනයෙන් ලැබුණේ නැහැ. රදුගුරුතුමා ගැඹුරු යාඥාවට ඇතුල් වෙනවා. ජනතාව කැඳවනවා. දිව්‍ය පූජාව පවත්වනවා. දිව්‍ය පූජාවෙන් පසුව රදුගුරුතුමා ජනතාව අමතලා කියනවා, දිව්‍ය සප්‍රසාද වහන්සේ ගෙන යා යුතුයි. පැවදි සොයුරියක් පූජකවරේ රදුගුරුතුමෙකුව මේ සඳහා යැවිය නොහැක. මම කවනම් යවන්නද? ආටද පුළුවන් ඒ දේ කරන්න කියලා අහන විට පූජාවට උදව් වෙමින් හිටපු 12 වියේ දරුවෙක් තාසිසුස් කියන දරුවා නිර්භීතව එළි ඉස්සරහට එලා කියනවා, රදුගුරුතුමනි මම ස්වාමින් වහන්සේව රැගෙන යන්නම් කියලා. රදුගුරුතුමා මේ දරුවව සූදානම් කරලා යවනු ලබනවා. මගදී කරදරයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔහු ඒ කරදර වීම තුළ දිව්‍ය සප්සාද වහන්සේව රැකගනු ලබනවා. ඔබේ ජීවිතය කියවලා බලන්න. ඒ රැක බලා ගන්නට වෙලාවේදී ඔහුට ගොඩාක් පීඩනවලට ලක් වෙන්න සිදු වෙනවා. ඔහුගේ ජීවිත අවදානමට පත් වෙනවා. එතෙන්ට ආපු කතෝලික කෙනෙක් සොල්දාදුවෙක් ඔහුව මුදාගෙන ඔහුව ගෙන යනවා. නමුත් ඔහුට ඉදිරියට ගමන් කරන්න බැරි තත්ත්වයට ඔහු දුර්වලතාවයට පත් වෙනවා. ඒ නිසා මේ සොල්දාදුවා, කතෝලික සොල්දාදුවෙක් කියලා හඳුනගත්තු මේ කුඩා දරුවා තාසිසුස් ඔහු අමතලා කියනවා, මගේ ළඟ දිව්‍ය සප්සාද වහන්සේ තිබෙන්නේ. ඔබට පුළුවන්ද මා වෙනුවෙන් සිරගෙට මේ දිව්‍ය සප්සාද වහන්සේව රැගෙන යන්නට කියලා? දයාබර දූ දරුවනි, දෙමව්පියනි, අපිට ඕනේ දිව්‍ය සප්‍රසාද වහන්සේට ගරු කරන, උන්වහන්සේට ළඟින් ඇසුරු කරන, දෙවියන් හඳුනන, දෙවියන් වහන්සේගේ කාර්ය සඳහා නිර්භීත ඉදිරිපත් වෙන්න පුළුවන් තරුණ දූපුතුන්, TikTok වීඩියෝ එක ඉස්සරහා මහා ධෛර්යවන්තව වීරය අරගෙන එදිතරව මුහුණ දෙන පුතෙක් දුවෙක් නෙමේ. යහපත් දෙයට, හොඳ දෙයට, ශුද්ධවන්ත දෙයට, ධර්මිෂ්ඨ දෙයට පෙනී සිටින්න පුළුවන්. ඔව්, මම ඉන්නවා, මාව යවන්න, මම මේ දේ කරනවා කියලා කියන්න පුළුවන් දුවෙක් පුතෙක් අපිට අපේ සමාජයට ඕනේ. මේට සවන් දෙන දුවේ පුතේ ඔබ එවැනි තත්වයට පත් වෙන්නට පුළුවන් වාතාවරණයකද ඉන්නේ. එසේ නොවන්නේ නම් අද මේ දිව්‍ය පූජාව තුළදී දේව මාතාවන්ගේ පාමුලට ඇවිල්ලා යාඥා කරන්න ඒ ශක්තිය, ඒ ශුද්ධවන්ත භාවය ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් ආත්මික ශක්තිය මට දෙන්න දේව අම්මේ කියලා බොහොම දැහැමිව යාඥා කරන්න. එවිට ඔබට හැකි වේවි ජීවිතයේ ලෞකික සාර්ථකත්වයේ වගේම ආධ්‍යාත්මික සාර්ථකත්වයට අත් කරගෙන අනිත් අයගේ ජීවිත ආලෝකමත් කරන, වෙනස් කරන තරුණ ධර්ම දූතවරයෙක්, දූතවරියක් බවට පත්වන්නට, එසේ වන්නට අවසි වරප්‍රසාද අද මේ දිව්‍ය පූජාව තුළදී අයද අප සියලු දෙනාම ඔබ වෙනුවෙන් යදිනවා. ඔබද යාඥා කරන්න. එසේ යාඥා කරන ගමන් මේ මංගල්‍යයට සූදානම් වෙන ඉදිරි දින සත තුළදී තරුණ දුවෙක් පුතෙක් හැටියට මට කුමක් නම් කළ හැකිද? මා ඔබට ආරාධනා කරනවා. ඔබ අද වෙනකන් ජපමාලය ඔබ සතුව තබා ගත්තේ නැතිනම් ජපමාලය හොයාගෙන යන්න.
Father Langata Villa Illan, Father Devi Jangam Durakatane to Wada. That is Vasak of Japamale, Samagatikaraga to them. They were Mata over Rakshakrame, over Giji with the theatre Gineawe. They say Guinea and a tenor. ඔබ අද්දකී විදේවියන් වහන්සේගේ බලය ඒ බලය තුල ඔබට පුදුමාකාර ශක්තියක් ලැබේ ජීවිත අරගල වලට මුහුණ දෙන්න. ඒ නිසා ජපමාලය ඇති ජපමාලය උච්චාරණය කරන ජපමාල මාතාවගේ රැකවරණය ලබන තරුණ දුවෙක් පුතෙක් බවට පත්වන්නට මේ මංගල සමය තුල මේ නුවාන කාලය තුල අදිස්ථාන කර ගන්න. හැකිනම් සුදුවර චරිත සුද්ධවන්තින්ගේ චරිත ඇති පොත් සොයාගෙන දිනකට පිටු දෙකක් හෝ තුනක් කියවන දුවෙක් පුතෙක් බවට පත්වන්නට මේ දින කිහිපය තුළ උත්සාහ කරන්න. එවිට ඔබට ආත්මික ශක්තිය ලබා ගැනීමේ වරම හැකියාව ලැබේවි. ප්‍රගුණ කරන්නට හැකියාවක් ඔබට ලැබේවි. ඒ වගේම මේ මංගල කාලය තුළ තව තරුණ දුවෙක්ගේ පුතෙක්ගේ ජීවිතයක් වෙනස් කරන පල්ලි නොයන දෙවිඳුන් විශ්වාස නොකරන කතෝලික දුවගේ පුතගේ ජීවිතය දෙවිඳුන් වෙතට ගෙනෙන කාර්යවයකට අත තබන්නට උත්සාහ කරන්න. තව තරුණ දුවෙක් පුතෙක් ජීවිතය විනාශ කරගෙන ජීවිතේ දුකින් ඉන්න ඔබගේ පන්තියේ ඔබගේම වයසේ කෙනෙක් ඉන්නවා නම් ඒ තරුණ දුව පුතා වෙනුවෙන් මේ ඉදිරි දින හත තුළ විශේෂයෙන් යාඥා කරන්න. එවිට තරුණ ධර්ම දූතවරයෙක් තරුණ ධර්ම දූතවරයෙක් වන්නට ඔබට පුදුමාකාර හැකියාවක් වරමක් ලැබේවි. ඒ මහා භාග්‍ය වාසනාව අයද අද මේ දිව්‍යාගය තුළදී අපි යාඥා කරමු. දැන් සුළු මොහොතක් අපේ දැස් වසා ගනිමු. සුද්ධෝ සුවිශේෂය තුළ ජේසුස් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වැරදි ආකාරයෙන් කවරෙකු හෝ දෙස බලන්නේ දෙවල එහෙම ඔබ පාපය කරන්නේය කියලා. තරුණ දුවේ පුතේ ඔබ අභිමුව සිටින ඔබගේ දෙවිඳුන්ට කන්න ලව් කරන්න මේ වෙලාවෙදී මගේ මේ නව යෝන් වියේ ආශාවන් සමග පාපයට යොමු කරන සමාජ ක්‍රමය තුළ ස්වාමිනේ මම නිතරම පාපයට ඇදීගෙන යනවා. මට මාව පාලනය කරගන්නට බැහැ. මට මා පිළිබඳව පාලනයක් නැහැ ස්වාමිනේ. මම පාපයට ඇලී ගැලිලා මම පාපය තුල අතරමං වෙලා අන්ධකාරය අතපත ගන්නවා ස්වාමිනේ. ඔබ වහන්සේ දා මරියා ගොරිටිව ස්පර්ශ කළා වගේ සාන්ත තාර්සිසස් මුනිතුමන් ආශිර්වාද කළා වගේ ඒ තරුණ වියේ සිටින මාවත් ස්පර්ශ කරන්න මාව දැහැමි කරන්න මගේ ජීවිත අරගල වලට අන්ධකාරයේ තිබෙන අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් දැහැමි හදවතක් ආත්මික ශක්තියක් මා තුල ඇති කරන්න ස්වාමිනේ. ඒ සඳහා අවශ්‍ය කරන බලය අභිවෘද්ධි ආලේපය තුලදී මා ලැබුවා. ඒ මහා ශුද්ධාත්ම බලයෙන් මාව පෝෂණය කරන්න මාව ශක්තිමත් කරන්න ස්වාමිනේ කියලා යාඥා කරන්න. ජපමාල මහණියනි මාව මාගේ ජීවිත කාලය පුරාවටම ආරක්ෂා කරමින් දෙවිපියාණන් වෙතම ගෙන යන්න කියලා යදින්න මේ සන්ධ්‍යාවේ.